හායි වේවා හැමෝටම ඔන්න අපි දෙන්නත් එක්ක අද ඇවිල්ලා තියෙන්නේ මගේ රාජ්‍යයට ගාලු පුරවරයට ගාල්ලෙකුවට ගාල්ලෙන් ටිකක් එහාට ආවා අපි ආවා හබරාදුවට අපි ඇවිල්ලා ඉන්නේ මෙන්න මේකට චාරි ලේක් මේක ඇවිල්ලා බුටික් හෝටල් එකක් ඉතින් මේක තියෙන්නේ හබරාදුවේ බස් ස්ටෑන්ඩ් එක ගාවෙන් වමට හරවලා ඒ කියන්නේ ගාලු මාතර පාර එනකොට හබරාදුවේ බස් ස්ටෑන්ඩ් එක හම්බ වෙනවා නැත්නම් වමට හරවලා ටික දුරක් එන්න ඕන එනකොට පාරේ ඉතින් අහු වෙනවා මීටර් 500යි තව මීටර් 200යි කියලා පොඩි පොඩි බෝඩ්ස් ගහලා තියෙනවා ඉතින් ඒවෙන් හොයාගෙන එන්න පුළුවන් එහෙම නැත්නම් ලේසිම දේ තමයි Google Map එකේ සර්ච් කරන්න චාරි ලේක් කියලා එතකොට මේ තැන ලේසියෙන් හොයාගන්න පුළුවන් ඉතින් අපි ආවෙත් ඇත්තටම Google Map එකේ පිහිටෙන් අද වැඩේ තියෙන්නේ අද මේ වීඩියෝ එකට සම්බන්ධ වන්නේ අපි දෙදෙනා පමණක් නොවේ තවත් දෙදෙනෙක් සිටිනවා මගේ පිටුපසින් අර ඉන්නේ ඒ ඩබල ආපු ගමන් පොත් කියවනවා මේ මොනවද පොත්වල තියෙන්නේ භාවනාවේ පරම මීර මොනවද භාවනාවේ පරම මීර භාවනා කරන්න හදන්නේ දැන් මෙතෙන්ට ඇවිල්ලා සීකරගේ නොදුරු පැත්ත සීකරගේ නොදුරු පැත්තයි මෙන්න මේවා තමයි මෙතෙන්ට ඇවිල්ලා බලන්නේ ඉතින් ඔන්න අපේ අම්මයි තාත්තයිත් මේ ඇවිල්ලා ඉන්නේ අද බලන්නකෝ දෙන්නත් එක්ක නිකන් පුස්තකාලයකට ආවා වගේ ආපු ගමන් පොත් කියවන්නේ Cheers කළ බොමු එනා. Cheers. වාගට බිලිවරයි cheers කරද්දි. එහෙනම් කට්ටියටම cheers. ඉතින් අපි plan කරන් ඉන්නේ දැන් අද රෑ මෙතන නැවතිලා පොඩි නිවාඩුවක් ගත කරන්න අම්මයි තාත්තයිත් එක්ක. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් අපි මේ චාරි ලේක් එකේ ඉඳලා ගන්න ආතල් මොනවද කියලා. මෙන්න මේක තමයි මේ ප්ලේස් එකේ ඉදිරිපස පෙනුම. ඔන්න ඔහම තමයි පේන්නේ. රයිට් දැන් අපේ එක රූම් එකක් රෙඩි වෙලා තියෙන්නේ දැන් යන් අපේ රූම් එකකට යන් රූම් එකකට යන් මේ දෙන්නව නම් මේ පුස්තකාලෙන් ගලව ගන්න හම්බෙන්නේ නැහැ මේ පොට් ටිකත් අරන් යන් රූම් එකට අවුලක් නැහැ කොග්ගල ඔය අයිනේ තමයි මේ ප්ලේස් එක තියෙන්නේ මේ පැත්තේ ලස්සන ගාඩන් ඒරියාවක් තියෙනවා මෙහෙම තියෙනවා ලොකු කබඩ් එකක් මේ ආකාරයෙන් හැංගර්සුත් එක්කම ඊට පස්සේ තඩි ඇඳක් තියෙනවා වාඩි වෙන්න පුටු දෙකක් තියෙනවා. ඔන්න වාඩිලා පොත් කියවන්න පුළුවන් පුටු දෙකේ. ඊට පස්සේ ලොකු ටීවී එකක් තියෙනවා. දැන්ම තීරණය කරන්න ටීවී බලනවද පොත් කියවනවද කියලා. මොකද? පියුර් ටීවී බලයි පටක. පියුර් ටීවී වගේ. ඔතනින් බලන්න. හරියට හරි. කෙලිම ගාඩන් එකකට තියෙන්නේ. ඔන්න කෙලිම ගාඩන් වියු එකක් තියෙන්නේ. ගාඩන් එකයි, පූල් එකයි, ලේක් එකයි ඔක්කොම තුන එකට මික්ස් වෙච්ච වියු එකක් තියෙන්නේ. ආයතන මක්කර තියෙනවනේ. ඉතින් උඩට යන මක්කර තියෙනවා මෙතනින් අස්සෙන්. අපි හවස් වෙලා ගිහිල්ලා පෙන්නන්නම් මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා. මෙතන මේ තියෙන්නේ පුටු දෙක. මොන වාඩිල බලන් ඉන්න තියෙන්නේ. ඔව්. වාහල පොත් දෙකක් කියලා. තේකක් එහෙම හදාගෙන. ඔව්. බොන ගමන් පොත් දෙකකුත් ගෙනත් තියාගෙන. ඔව් ගාඩන් එක දිහා බලන් ඉන්නවද? පූල් එක දිහා බලන් ඉන්නවද? ලේක් එක දිහා බලන් ඉන්නවද? අහස දිහා බලන් ඉන්නවද? මෙතන බලන දේවල් ගොඩයි නේ මෙතන ඉඳන් බලද්දි මාර එන කාම් ගතියයි නේ එන්නම නිදහස් හරි නිදහස් නේ වාහන සද්දයක් නැහැ නේ මොනවත් නැහැ නේ අර එහෙනම් වතුර වැටෙන සද්ද විතරයි ඇහෙන්නේ මෙන්න තියෙනවා බාත්รูම් එක එකත් එන ලොකු ඉන්නේ හොට් වෝටර් එහෙම තියෙනවා ඊට පස්සේ මෙතන ටවල්ස් එහෙම එල්ලලා තියෙනවා මෙතන වෙනම කියුබිකල් එකක් විදිහට තමයි ෂවර් ඒරියා එක තියෙන්නේ. හොඳයි එනේ කාමරයේ සැහැණ ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ අතන ටී කෝපි ෆැසිලිටි එකක් තියෙනවා. මිනි ෆ්‍රිජ් එක ඔක්කොම ටික. ටී කෝපි හදා ගන්න පුළුවන්. ලොකර් එකක් තියෙනවා. ෆූල් ටවල්ස් එහෙමත් මෙතනම තියලා තියෙනවා. මේ මෙව්ව එකකුත් තියෙනවා මෙන්න. එයා ඩ්‍රයර් එක. මෙතන ඇවිල්ලත් පොත් නේ හොයන්නේ තාත්තා.
ඒ තාත්තට මාර මේ පොත් මේනියාවක් ගහලා තියෙන දැන් නේ කියවීමක් නිසා සම්පූර්ණ කරයි දැන් සම්පූර්ණ වෙලා තියෙන තාත්ත තාම නැහැ තාම සම්පූර්ණ වෙන ගම සම්පූර්ණ වෙන්නේ නැහැ නේද නරනම මුදෙ සිගර ගන්නවද නරනම ඉගෙන ගන්නවද මේ කොච්චර ගංගාද ඒ තාය අහුවෙන්න තැන් තියෙනවද අපි කටවරද ගන්නද ඊට වචන කරපලා අයියෝ තව කතා කරන්න ඕන ගියා අනේ මීර ආයෙ පොඩ්ඩක් මතක නැති වෙනවා මේ කියපොත ඒක රෑවටන වෙලේ දවලුත් වැටෙනවා අන්තිමේ ඒකනේ හොඳ ගබියක් තියෙන්නේ කටක් කට ඥානෙම ගල් නැපේනම් වරදක් වෙන්න බෑ ඒ දිපේනම් එකම ගලේ පය දෙවරක් හැපේනම් මම් වගේ මෝඩියෙක් නෑ මේ කපින එකම ගලේ හදිසම හැපේනම් මම් මා හරක් මෝඩියෙක් ඇයි ඒක ගල උල්ලන්න එක්ක දෙනවා ඊළි ඉන්නව තවත් ඒ පැත්තම ඒ අපි වෙන්නේ මොකෝනේ එකම ගලේ පය හැපේනම් ඒ හැපෙන්නේත් කළු ගල් වලනේ නිකමට ඔක්ක මැණිකක හැපෙන්නේ නෑනේ කරමල සුභිය කියලා තියෙනවා. කෙලිම අවදින පුස්තකාලයක් නේ. අන්න පොත් කියවලා ලබාගත් දැනුම. අනේවා. ආපු ගමන්ම කන්න දෙන්න හදන්නේ. අපි කෙලිම අද ලන්ච් චෙකින් එකක් ගත්තේ. ඒක හින්දා ආපු ගමන් කෙලිම ලන්ච් එක. මේක රෙස්ටුරන්ට් එක තියෙන්නේ උඩ තට්ටුවේ. අපි දැන් යනවා මේ ලන්ච් එකට. අටි උඩට පේන view එක තව ලස්සනයි නේ. මාර ගති කුචි view එක නා. දැන් අර අපි දැක්කේ ඇස් මට්ටමනේ දැන් ටිකක් උඩින්. කොහොමත් අර ඇස් මට්ටමින් බලනකොට තියෙන එක ලස්සනක් ඕනම දෙයක් ටිකක් උඩින්නම් බලනකොට තියෙන තව ලස්සනක් වැඩිපුර ලස්සන ඇස් මට්ටමින් බලද්දිද නැත්නම් උඩින්නම් බලද්දිද මොකද්ද ඔයාගේ අදහස නෑ මං අහන්නේ මෙතන විතරක් නෙමෙයි ඕනම දෙයක් ටිකක් උඩින්නේ උඩින්නම් බලනකොට අම්මා කියන්නේ උඩින්නම් බලනකොට කියලා ඔයා කියන්නේ මොකද්ද උඩින්නම් බලනකොට ඈ පටි බහැරිලා නැති අර වගේ බහින්න නෑ ඒ ඔයගොල්ලෝ අම්මා ලාවන තාත මොකද කියන්නේ දේක ලස්සන වැඩිපුර පේන්නේ ඇස් මට්ටමින් බලද්දිද උඩින්නම් බලද්දිද මාත් හරි කැමති මේ ලෝකෙ දිහා උඩට ගිහිල්ලා බලන්න. මොකද හේතුව? දේශ සීමා පේන්නේ නැහැ. රටවල් වෙන් වෙන්ව පේන්නේ නැහැ. පේන්නේ තනිකර එක පෘථුවියක් නේ. ඔව්. හිතන්නකෝ මේක මේ ලෝකෙ දිහා තනි පෘථුවියක් විදියට හිතන්න පුළුවන් නම්. එහෙනම් මේ බෙදීම් මුකුත් නැහැ නේ. මේ බෙදීම් ඔක්කොම තියෙන්නේ අපි මේ පොළොව මට්ටමේ ඉඳන් හිතද්දි. අර රට මේ රට කියලා දේශ මායම් මායිම් ගහගෙන ඔක්කොම බෙදිලා නේ. උඩට ගියාට පස්සේ බෙදීම් මුකුත් නැහැ. එක පෘථුවියක් විතරයි. මෙන්න තියෙනවා අපේ ලන්ච් එක. රයිට් ඔන්න ඔය ජාති ටික තමයි. දිවා ආහාරය සඳහා අපිට තියෙන්නේ. කෙලිම view එක දිහා බලාගෙන කන විදිහට තමයි වාඩුනේ අම්මලානේ. ඔතන වාඩිලා කනකොට මෙන්න මේ පැත්තෙන් අන්නර view එක පේන්නේ. ලස්සන view එකක් නේ. ඕවා. ආව දැන් ඔයා යාට කියාගත්තනේ. ලස්සන view එක කියලා. මම වාඩින්නේ මෙතන කෙලිම්ම. චෑමන් වගේ වටමේස නිකන් නායකයා වගේ මම මෙතන වාඩි වෙනවා. එතන මට මේ පැත්තේ view එකක් තියෙනවා. මෙතන view එකක් තියෙනවා. අතන view එකක් තියෙනවා. පොඩ්ඩක් ඔළුව හරවන්න විතරයි තියෙන්නේ. අපේ අම්මා කෑමට හරීම හොරයි. කන්නේම නැහැ. දැන් අද කන්න ඕනේ. තාත්තර නම් ඉතින් ආයෙ මුතුන් කියන දෙයක් නැහැ. එහෙනම් අපි කියන්නේ නැහැ. ඔව් එහෙනම් කියන්නේ නැහැ වෙනම. ඒ අන්න ඔළුව ටිකක් දාගන්න. ගොඩක් කට්ටිය කියනවා අපේ අම්මලත් එක්කත් ෆුඩ් චැලෙන්ජ් කරන්න කියලා. ඉතින් මෙහෙම කන කෙනෙක් එක්ක කොහොමද මේ ෆුඩ් චැලෙන්ජ් කරන්නේ? ඔන්න දැන් බලා ගන්න අද විස්තරේ. අපේ අම්මට බිත්තරයක් තඹල දුන්න නම් එච්චරයි ඕන. මේවයි මොනවාද? තැම්බුන් හොදි බතුයි. දැන් තැම්බුන් හොදි කන්න. තැම්බුන් හොදි කන්න බැරිද? දැන් තැම්බුන් හොදි බැ. මොනවද කන්නේ එතකොට? කන්න දේවල් නැහැ. කන්න දෙයක් නැහැ. ආස හිතින් නැහැ මොනවද? ආස දෙයක් කන්න. තාත්තගේ ඔලුව කකා ඉන්නවා. දැන් හිතෙනද දෙන්නට නිකන් දෙපැත්තෙන් මට කවන්න ඕන.
මොකද දෙපැත්තේ ඉඳගෙන හැම දෙන්නත් එක්කම කරලා කවන්න නෑ මට හිතන්නේ නැද්ද දෙන්නත් එක්කම කවන්න බලන්න මෙහෙම කවලමුණා මගේ ජීවිතේ ඔය දෙන්න දෙපැත්තෙන් වාඩි වෙලා ඔය අරසවල දින ඉස්කෝල යනවා පොඩි ලොකු නෑ නෑ දෙන්න දෙපැත්තෙන් උහුම දෙපැත්තේ එකට හිතන්න මොන තරම් වාග්යද බලන්නේ මිනිස්සු එක්ක එහෙම ඕ අපිට අභාග්‍ය අපිට ගන්න නෑ දෙන්නත් එක ගානට කටවල දෙක අම්ම කොහොම අමාරුවෙන් ටිකක් බෙදාගත්ත කන්න ඒකත් කමන්න අපි දෙනවා හරි ගත්ත දැන් කට කන ඉස්සෙන්න වට කවන්න හරි දෙන්නව රෙඩි වෙන්න 1 2 3 කියලා දෙකම කන එක සරේම එහෙම බෑ පුචි මොකක් කියවෝ බෑ වර කැවුන්න දෙකම කරහද රසව දෙකද එකතරින් නිව්වේ එකතරින් නිව්වේ රෙසෙට් එකට තියෙනවා ජෙලි මගේ ආසම් පාටින් තියෙන්නේ කොළ පාටි ජෙලි මගේ ෂර්ට් එක වාරේ අහා ඔහොම ගලපලා දීලා තියෙන්නේ කියන්නේ බත් නොකෑවට ජෙලි නම් කන හොඳර නේ ඒව කන්න පුළුවන් ඒව කන්න පුළුවන් මම ජෙලි හදවගෙන කන ඕනත් මේ බතුත් ජෙලි වගේ හදාගන්න බත් ටික අඹරලා ජෙලි වගේ බතුයි එළවලුයි ඔක්කොම මික්ස් කරලා අඹරලා ජෙලි වගේ හදාගෙන කන්න මම හොඳ කාලා බඩ පුරවගෙන අපේ අම්මයි තාත්තයි වත්ත වටේ ඇවිදිනවා. පේනවනේ අර අතන්ට යනවා. එතන තියෙනවා උඩ නගින්න පොඩි ප්ලේස් එකක්. අර වනරොද අස්සෙන් මොකද්ද තියෙන්නේ? ආ මෙහෙම සීන් එකක් නේ. ඔව් මොකද්ද මේ කියන්නේ මොකද? මේක තමයි. මෙතන මේ වෙනත් කට්ටියට සෙට් කරන සෙට් වෙන්න පුළුවන්. සෙට් එක ප්ලේස් එක. ආ. ඒක ප්ලේස් එක. ඉතින් සෙට් එක යන්නේ බලන්නේ. ඈ කොහොමද දැන්? මෙහෙම. ගහලා එන්නේ මේක එක අත්තල් දෙක දාලා මේ අත අරපද වෙනවා නෝ. මරු ප්ලේස් එක නේද? නියමයි අනේ. කෙලින්ම කොග්ගල ලේක් එක මේ අතපොවන මානේ. මෙතන පල්ලෙහා තියෙන්නේ කොග්ගල ලේක් එක මේ. නියමයි ඒ වෙලාව. වාගේ හුලඟ. කොහොමද හුලඟ? ඈ මාර හුලඟ මුචි මාවත් විසිරෙන තරමට හුලඟ ඒකනේ ඔයා විසිරනවා කියන්නේ කොචි මම ගැන කවර කතාවද මං සරුංගලේ වගේ වෙයි අනේ නෑ එහෙම දිතන් ඉන්නේ මගේ බඩත් එක්ක වැයනේ කොචි දැන් කෙලින්ම බඩ තියෙන සරුංගලයක් අපේ තාත්තා ටවල් එකක් අරන් ඇවිල්ලා තියෙන කෙලින්ම පූල් එකට වහින්න අර එකපාරටම මහ වරුසාවක් ඇදහැරෙන ගත්තා ආවට වඩා වේගෙන් කට්ටිය දුවනවන්න අම්මට නම් තියෙනවනේ එහෙමනම් හොඳ වෙලට තාත්තා පූල් ටවල්ස් දෙක අරන් ඇවිල්ලා තිබ්බේ අවුලක් නෑ කුචි පොඩ්ඩක් තෙමෙන්නත් ඕන මේ මල් වැස්සේ ඕ ඕ ඕ අම්මෝ පේනවද වැස්ස මාර ධාරානිපාත වැස්සක් වහින්න ගත්ත එක පාරටම මෙච්චර වෙලා ගොරව ගොරව තිබ්බ පොඩ්ඩක් හැබැයි මෙච්චර වහයි කියලා නම් හිතුවේ නෑ මෙන්න තියෙනවා අපේ කාමරේ අම්මලා ඉන්න කාමරේට අල්ලපු කාමරේ. ඒ කාමරේ අර කාමරේ අතර ලොකු වෙනසක් නැහැ. අර වගේම තමයි සෙටප් එක තියෙන්නේ. අර වගේම කබඩ් එකයි, ටීවී එකයි, ඇඳයි, පුටු දෙකයි. ඊට පස්සේ මෙන්න මෙතන view එක. ඒ කියන්නේ අනිත් කාමරේම mirror reflection එක. අන්න හරියි. ඊට පස්සේ view එකත් ඔන්න ඔය විදිහට දැන් නම් ඔයාලට පේන්නේ වැස්සේ view එකක්. මේ වෙලාවේ හොඳටම වහිනවා. මැඩම් අතන ලස්සනට හාන්සිලා ටීවල්නවා මෙන්න ස්වාමි පුරුෂයා සුවහසක් ස්වාමි පුරුෂයන්ට අත් නිර්නම අපේ තාත්තගෙනුත් පේනවා ඔයත් ඔහොම වෙන්න පුචි ජීවිතේට මොන දේකට හදලා දෙන්නේ තාත්තා තේ හදනවා ජීවිතේට හදලා දෙන්නේ ඉතින් තේ හැදුවාම රස නැති හින්දානේ කුචි මං හදන තේ එක මං හදන තේ එක රස නැහැ ඒකයි හේතුව දැන් තාත්තා හදන තේ එක රස නැහැ එහෙනම් මම බීලත් නැහැ තාත්තා හදන තේ එක මම බීලා තියෙන අම්මා හදන තේකනේ. ආ. එහෙනම් අද තාත්තා හදන තේ එකක් බොමු. අපේ කාමරේ කෝප්ප දෙකක් ගේනද? ගේන. ඈ? මම හදන්නේ මේ. හතර දෙනාටම හදන්න. අම්බර රිස්ක් කරේ එක. අපිට හදන්න එහෙම. අන්න මැඩම්ලා දෙන්නම සෙට් වෙලා ඒකට. මෙන්න. තාත්තා වෙන්න. ෂා. කොහොමද සමාන් එක? මැඩම්ලා දෙන්න ලස්සනට හාන්සෙලා ටීවී බලනවා. ඔය එහා කාමරේ කිතුරු ටිකක් තරන් යන්නේ. ඒක අරගෙන ආවේ. දැක්කනේ? දැන් මම මම කෝප්ප දෙක එහා කාමරේ අරන් එන්න ඕන. එහා කාමරේ තියෙන කොෆි පැකට් ටික අරන් එන්න ඕන. ඒ බෑගේ පෙට්ටි වාගේ. ඒක තමයි කියන්නේ. දැන් තාත්තා විතර තේ හදනවා මම ඒව අදිනවා.
නෝනලා දෙන්න ලස්සනට ඉන්නවා. මාරයි මේක. හැමදාම කරන්නේ මේ පැත්තනේ. අද අනිත් පැත්තනේ. ආ කොහොමද නේ? කොහොමද කතාව? ඔව් ඒකයි. වරටම වැඩ. අම්මෝ. තේ හදනවා කියන්නේ මුචි මොකද්ද මුචි? යම යුද්ධයක් වගේ නේද? තාත්තා පුතාට මෙච්ච වැඩේ බලන්නකො. මොනවා බොන්න හම්බෙයිද දන්නේ නැහැ. වග කියන රොබේ. ඒක කෝප්පේ කනද? ඈ? ඔතන කෝප්පේ කරන්නේ අර අද දෙකේ තිබ්බේ මට. ආ එහෙනම්. ඒකනේ. කමන්නේ මුචි අපි දෙන්නේ කිව්වොත්. ඒක ඉතින් බාග බාග. අර මගේ එකට ඒක සම්පූර්ණ එක බොන්න දෙන්නේ නැහැ මට ඉතින්. අවුසි අම්මෝ එයා හදන දෙයක කෝපි එකත් ඒකක් බොන්නම කාලාන්තරයක් තිස්සේ මම බලන් හිටියා. අද දැන් ඔයාට තේරෙයි ඇයි මම මෙච්චර කාලයක් හැදුවේ නැත්තේ කියලා. හරිද? ඊට පස්සේ ආයෙ ඉල්ලන එකක් නැහැ මගේ. ප්‍රථම සහ අවසන් දවස වෙන්නේ අද. කොහ තාම නැද්ද පුචි? මේ පොඩි නගරේ තියෙන කඩේ දෙනවා මෙයා. මේක ඉතින් මම මෙයාට හදලා දෙන පළවෙනි දේක අවසාන දේ. මොකද මට ෂුවර් නැහැ මේක දුවට පස්සේ බලා දාලා දායිද කියලා. තාත්තට ගියේ වෙච්චිරනව පුතාට අත්තර සීන් එකක් තියෙන්නේ අඩේ හොඳයි නේ සීනේ හොඳ නේද ඒ හොඳට තියෙනවානේ ඒකනේ හැබැයි කුචි මේක මේ කන ඇදුනේ ඔව් ආපහු හදන්න බෑ මේ විදිහට නෑ 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 දැන් බය වුණා මෙයා නෑ මේකම මේ හදලා දෙන්න නෑ ජීවිතේට හදන්නේ නෑ හැමදාම රැ මොකක් කර කිව්වොගම බොන්න බැරි වෙන හින්දා බොන්න බැරි වෙන හින්දා කී කී පත්තලා දෙන්නෙම නෑ නෑ මේක මොලේ මම කවුන්ට් කරන්න නැතුව නිකන් ඔහේ දැම්මා දැන් තාස්සක් දැක්කල තාත්තා මම පිටි ටික ඔහේ දැම්මා සීනි ඔහේ දැම්මා හරිද අනිත් එක මන් දන්නේ නෑ තාත්තා තමයි මේකට මේ මේව දැම්මේ කෝපි දැම්මේ කෝපි දාලා තිබ්බේ තාත්තා මන් දන්නේ නෑ තාත්තා කොච්චර කෝපි දාලා තිබ්බද කියලා ඒ කියන්නේ තාත්තගේ දක්ෂතාවය තමයි මේ කෝපි දාපු එක හරිද ඒ තාත්තගේ ටැලන්ට් එකෙන් තමයි මේ දේක හරි ගියේ එතකොට මගේ දක්ෂතාවයක් හින්දා නෙමෙයි නේ ආයෙත් හදලා දෙන්න මොනවා හිටු දෙන්න बोन නෑ ඒක නෙමෙයි මට සාමාන්‍ය හැමදේම අගේනේ මට දුර්ලභ වුණත් එක් අගේ ඒක එන හැමතැනම තිබ්බත් මට අගේනේ අද මම සාමාන්‍යයෙන් අර එහෙම එක්කෙන්නේ නෑ ඒක ඔයාලට සාමාන්‍යයෙන් දුර්ලභ දේ තමයි අගේ ඒ නිසා ඔයාලට මම කලාතුරකින් ඔය වගේ හදලා දෙන්න එතකොට ඔයා රස කරලා බලන්න වැස්ස සම්පූර්ණයෙන් පෑවුවා ඒත් එක්කම ඔන්න දැන් සන්සෙට් එකත් වේගෙන යන්නේ මේ ඩබල නම් දැනටම පූල් එකට බහැලා අද පොඩි ස්පෙෂල් සීන් එකක් එන්න යන්නේ වෙන්න අද මෙයා බහිනවල පූල් එකට මෙහෙම බහින කියලා හිතාගෙන ඉන්නවා බහින්නේ ඉතින් නෑ සීතල නෑ වතුර සීතල නෑනේ නෑ සීතල නෑ මෙන්න ජයග්‍රහය ලෙස අද කුචි පූල් එකට අවතීර්ණ වෙලා සිද්දවා මොකක්ද නේ මේ නිකන් සංගීත සම්දර්ශනයක් වගේ නෑ කාලකින් කුචි එච්චර දුර්ලභයි හැබැයි ඒකත් හොඳයි කුචි ඔයා හැමතැනම පූල් වලට බහින්නේ ඒක දුර්ලභ සීන් එකක් දුර්ලභ මෙහෙම ඉස්සෙල්ලා මේ මල්ල ගන්න මේව කරන්නේ මෙහෙමනේ ඕ හරි දැන් අපේ අම්මා කුචීට පිහිනුම් ක්ලාස් එකක් ආරම්භ කළා තියෙන්නේ මම කියන්නේ යද්දි
ඔලුව පහත දැන් දම්මගෙන් ලේලිට පිහිනුම් පාඩමක් නෑ යාට කොහොම කිසි දෙයක් බැලන්ස් නෑ මම නිසා තමයි හැමදේම යා බැලන්ස් කරගන්නේ බැලන්ස් එක නෑ යාගේ මම හම්බෙච්ච නිසා තමයි ජීවිතේ බැලන්ස් කරන් ඉන්නේ යා මන් තාම අර හුංග වගේ කාවය වගේ පයින ඒ පිම්ම තාම පුරුදු වෙනවා තාම හරියට බෑ තාම ඒකේ ලර්නින් ප්‍රොසෙස් එක මැද ඉන්නේ දැන් පොඩ්ඩක් විතර පුළුවන් ඔහොම පැන ගන්න සමහරකට තව ටිකක් දුර යද්දි හොඳට මෙහෙම හයි ජම්ප් එක දාන්න පුළුවන් වෙයි මන්න ඇවිදින පුරුදු නක් මෙයා පූල් එකේ ඇවිදින පුරුදු වෙනවලු මුලින් ඒක පුරුදු වෙන්න කොහමද ඇවිදින පූල් එකේ ඇවිදින්න ඇවිදින්න නබේ තාත්තා ඒ කාවය ජම්ප් එක දාලා පෙන්වන්න හදනේ බලමු මොකද වෙන්නේ කියලා බලමු වීරයාගේ පැනීම මොන වගේ වේද කියලා වීරයා වගේ යනවා බඩ තමයි ලෑන්ඩ් කරන්නේ වතුරට බඩ ලෑන්ඩින් ආ රයිට් බඩ වදිද්ද දන්නේ නැව ආ බඩ තමයි ලෑන්ඩ් කරේ වතුරට අර අපේ අම්මයි තාත්තයි වෙනන් අතනින් ගන්න බෑ අර පොඩි ළමයි දෙන්නත් එක්ක හුරුතල් ලෙවි ඉන්නෝ අර ඒ කියන්නේ නොදන්නේ මේ භාෂා දෙකකින් තමයි ඒගොල්ලෝ කතා කරගන්නේ ඔයාලට තේරුණාද මිනිස්සුන්ට sannivedanaya කරන්න භාෂාව වැදගත් නැහැ බලන්න හොඳට තේරෙනවා ඒක අපේ අම්මයි තාත්තයිත් හොඳට කතා කරනවා ඒ පොඩියත් හොඳට කතා කරනවා ඒ පොඩියට සිංහල අකුරක්වත් බෑ අපේ අම්මට තාත්තට රෂියන් අකුරක්වත් බෑ හැබැයි දෙන්න හොඳට කතා බහ කරගන්නවා දෙන්න මේ හතර දෙනා තාත්තා පීරණ හැටි කියලා දෙනෝ එයා කට්ටියට මෙහෙම කියලා හරියට නිකන් තේරෙනවා වගේ මෙන්න මෙහෙම කියත් කියනවා අපි දැන් මේ පූල් එකේ පූල් ඩාන්ස් එක දාන්න ලෑස්ති වෙන්නේ මතකද පූල් ඩාන්ස් එක කොහොමද දැන් කොහොමද තනියද ඉන්නේ තනියද එක අතක් නිකන් යන්නේ හරිද මෙහෙම හරිද ඔවල්ලා ගත්තා එහෙම ආ කුචි හොරට කරන්නේ දැක්කනේ එයා පූල් එකට බහින්නේ කලාතුරකින් ඒ බහැපු දවසටවත් පූල් ඩාන්ස් එක දාන්නේ නැහැ ඔහොමනේ 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 මේ ඔහොමනේ මේ අර වන් නම්බ දාන හැටි පූල් ඩාන්ස් එක අර ඔලේ ස්ට්‍රොයි හරි එන හැමෝම ළඟට ඇවිල්ලා කො කුචි එන්න ළඟට හැමෝමත් එක එන්න මෙහෙම මෙහෙම අල්ලගත්තා මෙහෙම හරිද මොකද රෙඩි 1 2 3 4 මොකද්ද පුචි ඔය කරන්න දන්නේ මොකද්ද මොකටද අයියෝ පෙරලෙනවා බඩ හොම තියලා තියෙනවා බුරිය ඉතුරු වෙද්දි බඩ ඇතුළට ගිහිල්ලා නෑ බුරිය දිදී බඩ බුරිය වල ඇහිලා බල වුණා බුරිය නවතුණා බඩ ගියා බල්ලාට පිඟාන් දෙකයි ඉන්නේ තියෙන්නේ. පිට්නේ තාත්තා පිඟානක් කරගෙන නැතුව අම්මා එක දිහා බලාගෙන ඉන්නවා. මොනවාද අප්පා මෙච්චර කෑම තිබිලා බෙදාගන්නේ කොහොමද? අයියෝ. නෑ හැම එකම පොඩ පොඩ කරගෙන. මමත් ඒක ගන්න. රාජින් අජු වගේ. නෑ නෑ ඔය දාගන්න. ඒ මමනේ අම්මා කන්නේ තිය කරත් හරියට තාත්තා කන්නේ. ඒතොර හරිනා. ඕ ඒකනේ.
මේ බලන්න එකට මෙයා මම කෑවද නැද්ද දාලා නෑ යා කනෝ දිග වැඩි බෑරි මට කතරක් ඕනද කපා ගන්න කතරක් ගෙනන්න පොඩි පොඩි කෑවලට කපා ගන්න මොනතරම් කෑම තිබුණත් වැඩක් නෑ මොන බලන්න අම්මගේ පිඟාන ඔන්න ඔච්චරයි ගන්නෙ අම්මට අතුරු පස නම් හොඳට කන්න පුළුවන් නේ අර ice cream උයි food salad උයි දැන් දවල් ජෙලි කෑවා හොඳට බත් තමයි කන්න බෑ. ඕ මේන් කෑම ටික කන්න බෑ. බෑ. බත් එලවලුවා නම් මන. අම්මට තියෙන ඩෙසර්ට් එක කන්න මේන් කෑම එක වගේ. මේ ලොකු පිඟානක් ගෙනත් දෙන්නද? අර ලොකු පිඟානක්? මොකද? නෑ බත් දාන පිඟානක් ගෙනත් දෙන්නද කියලා ඇහුවේ. අම්මට. ඕ. අයිස්ක්‍රීම් කුට් සලඩුයි දාලා. රෑට කාලා ඇවිල්ලා කට්ටියත් එක්ක මේ ඇඳේ හාන්සිලා ඉඳගෙන ෆිල්ම් බලනවා. අද අපි කොහොමද පිච්චේ බලන මෙහෙම ඇහුවේ වගේ පවන කියලා ටිස් ටිස් ගාලා යවනවා. රෑට දිය. කොහොමද ඉතින් වැඩක් නැහැ කියලා? නෑ අපි හිතනවානේ මේ ටික වැඩක් තියෙන්නේ. එහෙම කොහොමදනේ? එහෙම කොහොමදනේ වැඩක් නැහැ කියලා හිතන්නේ. ඉතින් එහෙනම් මේ ටික හදන්නේ නැහැ නේ ෆිල්ම් එක හදන්න මිනිස්සු. බින්දු එහෙම යවන්නේ නැහැ. කිසිම ෆිල්ම් එකක වැඩක් නැති කොටසක් නැහැ. බින්දු ඔක්කොම යවනවා. එක සින්දුවක් අහන්නේ. හින්දි වල බැලුවා. ආ සින්දු නම් අවන්නේ නැහැ කියලා. ආ ඒ සමහර විට සින්දුවෙත් කතාවේ කැලලක් කියන්න පුළුවන්. ආ අපි අපේ තාත්තා ටීවී එක ගාවින්ම පුටුව තියාගෙන වාඩිලා අකුරු ටික තමයි තාත්තා කියවන්නේ. තාත්තට ෆිල්ම් එක ඕනේ නැහැලු. අකුරු ටික කියවුවා නම් ඇතිලු. ඒ මිනිස්සු අපරාධ ෆිල්ම් එක හදන්නේ නේද අපුරු විතරක් දැමන ඉවරයි ස්ක්‍රීන් එකේ. නේ තාත්තා නිකන් පොතක් කියවන වගේ තමයි ෆිල්ම් එක බලන්නේ. බලන් ගියාම තාත්තා ෆිල්ම් එක බලන ගමන් ෆිල්ම් එකේ කතාවත් අපිට කියලා දෙනවා. ඔයා බැලුවද මේක? යූටර්න් බැලුවද? ඒ හැදෙන තාත්තාගේ කතාවත් අපිට කියනවා. ඔය යූටර්න් අපිට හදන ෆිල්ම් ගොඩයි. මේ එක ෆිල්ම් එකක් බලන ගමන් වෙන ෆිල්ම් කරවල කතාවත් අපිට කියනවා. යූටර්න් බැලුවද? කට්ටියක් ෆිල්ම් බැලුවා. කට්ටියක් හීන බැලුවා. අපේ අම්මා ජුට්ට වෙලාගේ නිදි හොඳටම තාත්තත් මුල් ටිකේ නිදි හැබැයි අන්තිම ටික බැලුවා මෙයා මුල් ටික බැලුවා අන්තිම ටිකේ නිදි ඒක මම බලපු ෆිල්ම් එක නෑ කුචි ඒක බලලා තිබ්බේ නෑ ඔහොම නෙමෙයි ඔළුවෙන් හිටන් කිව්වත් ඒක බැලුවා ඉතින් ඔළුවෙන් හිටන් මොකටද ඔබ ජී කියන්නේ කකුල් දෙකෙන් හිටන් කියන්න පුළුවන් කම තියෙද්දි එන හෙට උදේ හම්බෙමු හරි 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 නිදා ගන්න හොඳට දැන් හරි එහෙනම් ගුඩ් නයිට් එක ගුඩ් නයිට් එහෙනම් හෙට උදේ ගුඩ් නයිට් උදේ ආහාර දි හම්බෙමු හරි ගුඩ් මෝර්නින් බලමු මේ කට්ටිය නම් නැගිටලා ඇති උදේ පාන්දරම ගුඩ් මෝර්නින් දොර අරින්නත් කලින්ම ගුඩ් මෝර්නින් කියාගෙන පහමාද අපෝ පහමන්න නැගිටද ඇත්තට අපිට නිදියා නැහැ මාරකක් නේද ඔව් පහමාද නිදියන්නේ කියන්නේ වාගියක් කියවුවා කිව්වද ඇත්තට ඔව් මේක කියවනවා ගුඩ් මෝර්නින් කීර නැගිටි පහමාද වෙනකොට නැගිටලා අයියෝ නැගිටලා පරිප්පුයි පොල් සම්බෝලේ තියෙන ජාති ඔක්කොම දාගත්තා මං හිතයි මම. ඔව්. මත් ඇරෙන්න. ඉන්දියාප්ප රෝස් පාන් එක මාළුයි සොසේජස් උයි බිත්තරයි. පරිප්පුයි ඔක්කොම සම්බෝලයි. කට්ටියත් එක බැස්ස ගාඩන් එකට. ගාඩන් එකේ ඉසිරි නරඹන්න. අපේ තාත්තා මල් පැල හොය හොය යනවා හතර වටේ තියෙන. ගිහිල්ලා අපේ අම්මවත් එක්කගෙන වෙන්න බලන ලස්සන මල් පැලයක් කිය කිය. සාමාන්‍යයෙන් ඔගේ අනිත් පැත්තේ වෙන්න ඕන. අම්මනේ තාත්තා වහරන එක්ක යන්න ඕනේ. ඔන්න ලස්සන මල්පැලයක් කියලා. අපේ තාත්තා තමයි මෙන්න බලන්න ඒ කීකේ මල්පැල පෙන්වන්න එක්ක යනවා අම්මව. දැන් මේ කට්ටියත් එක්ක තේ බොන්න යන්න හදන්නේ අර ගස් උඩ නිවසට. ඉතින් නම් පොඩි තේ එකක් බිව්වේ නැත්නම් වැඩක් නැහැ කියලා හිතුණා. ඉතින් අපි නිකන් රාජසිංහ රජුවා. මම දෙන්නම්. පොඩි රාජසිංහ වගේ. පොඩි රාජසිංහ වගේ මං එනවා මෙතනට විසෝරුන්ට හදන්න බාර දීලා තේ එක. අම්මලේලිගේ සුසංයෝගයෙන් හදලා දෙන්නනේ. තාත්තටයි පුතාටයි බොන්න. බලන්න එහෙම තේ බොන්න හම්බෙන්නේ නැහැ නේ අපිට. එක්ක මම බොන්නේ අරයාගේ තේ එක. තාත්තා බොන්නේ අම්මගේ තේ එක. අද බලන්න දෙන්නගේ සුසංයෝගයෙන් හැදෙන තේ දෙකක් අපි දෙන්නට බොන්න පුළුවන්. කොච්චර දෙයක්ද නේ? ඕකට දාන ආදිද කරුණා ඔක්කොම හොදේ තේ එකට. ඒ ඔටෝ වැටෙන්නේ ඔටෝ. ඔටෝ වැටෙනවානේ. විසෝරු දෙන්නයි රජවරු දෙන්නයි. කිරි කොබි බොනවා. ඉතින් රජවරු දෙන්නෙක් ඉන්න බෑනේ. රජයි කුමාරයයි. රජයි යුවරජයි. හරිනේ අර බලන්නකෝ දැන් රජා ඉන්න විදිය අර රජා
සඳුළු තලේ ඉඳන් සිරි නරඹනවලු. බිසවරු ටික දාලා යවට නාන්න. හොරෙන් බලන් ඉන්නෝ. හොරෙන් බලන් ඉන්න රජු නාන හැටි. ඒ කියන්නේ බිසවරු නාන දාලා ගඟට හොරෙන් බලන් ඉන්නෝ. බිසවරු ගඟට දාලා නාන හැටි බලන් ඉන්න රජුරු. මා රජුරෝ නේ මේගොල්ලෝ. පුදුම රජාලා. එහෙම රජවරුත් ඉන්නෝ. අපේ අම්මයි තාත්තයි මං වගේ තනිකර පූල් ආතල් ජීවියෝ දෙන්නේ. අර අද තියෙන්නේ අපේ තාත්තගේ පූල් ආතල්. මං වගේම තමයි පූල් එකෙන් ගොඩ ගන්න ලේසි නෑ 얘 දෙන්නවත්. එහෙනම් ඉතින් ඒනි මාඩුවත් අවසන් වෙයිගෙන යන්නේ මේ ප්ලේස් එකේ ගෙවෙන අවසාන මිනිත්තු කීපය තමයි මේ ගත වෙන්නේ. මේ බලන්නකෝ තාත්ත ඉන්නේ නළුව වගේ මේ. කොහොමද? බලන්නකෝ ඉන්නල ගැම්ම. දැන් මේක දැකලා රඟපාන කතා කරයිද දන්නේ? ඕ බලන්න ඉන්න. පොඩි කොටසක් කරලා පෙන්නන්න පුළුවන්ද මහත්මයා? පොඩි කොටසක්. මේ වෙලාව අපහසුයිද? පොඩ්ඩක් අපහසුයි. පැය 24 ගියා දන්නේම නැතුව කොහොම වුණත් හැබැයි හිතේ තියෙනවා සදාකල් නේ ගෙවුණට සදාකල් හිතේ තියෙනවා සහ අපි හිතනවා සදාකල් YouTube එකෙත් තියේ කියලා YouTube පවතින අතුරු මේ වීඩියෝ එක YouTube එකෙත් තියේ තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න එතකොට මේ වගේ videos වලට දිගටම බලා ගන්න පුළුවන් යන්න ලෝබයි දැන් ඒක යන්න වෙනවා නේද යන්න දුකයි වෙන්වීම දුක කිනේ එහෙනම් අදට මෙන් වෙලා යන්නම් හැබැයි ඒ වෙන්වීම සදාකල් නෙවෙයි ඊළඟ දවසෙත් අපි අලුත් වීඩියෝ එකක් කරන් ඔයාලව හම්බෙන්නනවා එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආතල් එකේ යමු බයි වේවා